පාලිත මහත්තයා කියන්නේ දෙවි කෙනෙක්. අපේ යටදොලට ඉදරන්නේ දොඩංගුරට මුළු කළුතර දිස්ත්‍රික්කයේම දෙවි කෙනෙක්. එතුමා මොකද්ද කරදරේ දැනගත්තේ ඌමනාල් වලට නම් එන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, ගොඩක් දුරට මගහරිනවා. නමුත් ඒ මනුස්සයටම ඊට පහු ඉද කරදරයක් වුණොත් පළවෙනි යටි බින්නේ පාලිත තේරප් වෙනවා තමයි. අනිත් අය එනකොට ඉතින් ඔක්කොම කරන්න ඕන හරි වෙලා ඉර. එතුමා ඇහිලා සිංහල දෙමළ මුස්ලිම් කියලා කවදාවත් පක්ෂභේද මුකුත් කෙරුවේ නැහැ. පක්ෂභේදයෙන් තොරව තනිකර ජාතිවේදීන් තුරු තනිකර මිනිසුන්ට ඇත්තටම පුදුම සහනයක් දුන්න මිනිහෙක්. ওই පහුගිය දවස්වල කොරෝනා වෙලාවේදී මුස්ලිම් ගම්මානයකට ගිහිල්ලා මේ අටලුගම් ප්‍රදේශයට ගිහිල්ලා ඒ පැත්තේ තනිකර බෙදන්න ඕනේ කොස්ද කෑම පාර්සල් ඔක්කොම බෙදලා ඇත්තටම අපිට දෙවි කෙනෙක් නැතුණ නෑ කියලා තමයි අපිට කියන්න පුළුවන් ඇතුම නැති ඉච්චික් ගැන. මේ ප්‍රදේශයේ ජනතාව විදිහට අපිත් ගොඩක් කනගාටු වෙනවා. ඒ කියන්නේ ඕනෑම අවමංගල උත්සවයකට ඒ වගේම සාමාන්‍ය මිනිස්සු අතර ජීවත් වෙච්ච කෙනෙක් විදිහට අපි තාම අගය කරනවා අපි කළුතර ප්‍රදේශයේ අය පිරිස්. ඒ අග කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව හැටියට අපි එතුමා කරපු එතුමාගේ අභාවය ගැන සෑහෙන කනගාටුවක් වෙනවා. ඒ වගේම අපිට සෑහෙන පාඩුවක් කළුතර දිස්ත්‍රික් ජනතාවටත් ශ්‍රී ලාංකික සියලු දෙනාටම සෑහෙන පාඩුවක්. මොකද එතුමා කළ තියෙන සේවය රැක් දවාලක් නැතුව වැස්සේ දෙමි දෙමි හැමදේම හැමතැනම ගං අතුර කාලෙට ඇවිල්ලා ඊළඟට මේ කොරෝන දවස්වලට අතේ තියෙන මුදලින් කෑම ටිකක් මිනිස්සුන්ට ගිහිලා දුන්න දුප්පත් මිනිස්සුන්ට වතුවලට ඒ වගේම සියලුම ජනතාවට කළුතර දිස්ත්‍රික්කයේ සෑහෙන දුක මේ දුකටපත් වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට ඒක දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ පාල් තේරප්පතුමාගේ මේ යාම සම්බන්ධව අපි ඉතින් එතුමට අමානිවන්සුව ප්‍රාර්ථනා කරනවා. වෙනත් ආයි හොඳ ආත්මික මේ උපදින්නට වාසනාව තාවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එතුමට නිවන්සුවත් වේවා. පාලිත තෙවරප්පුරම කියලා කියන්නේ අත් වශයෙන්ම മന്ത്രി කෙනෙක් කැමති කරට වැඩි අපේ පවුලත් එක්ක ඉතාමත් කෙටු සම්බන්ධයක් තියෙන පාලිත අයිය කියලා අපි කතා කරේ. මම පොඩි කාලේ ඉඳලම පාලිත අයියත් එක්ක සම්බන්ධයි. ඕන දෙයකදී ජනතාවගේදී ගම්මේ ඕන කෙනෙක්ගේ ප්‍රශ්නයකට සීමාවෙන් පිටට ගිහිල්ලා ප්‍රශ්නයට මැදිහත් වෙලා ප්‍රශ්න විසඳන පුරුෂයෙක් විදිහට තමයි ඉදිරිපත් වුණේ. ඔහු ඊට පස්සේ ප්‍රාදේශ සභාවට ගියා, ප්‍රාදේශ සභාවේ සභාපති වුණා. ඊට පස්සේ පළාත් සභාවට ගියා, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට ගියා, පාර්ලිමේන්තුවෙන් විවිධ අමාත්‍යාංශ වල තනතුරු හොබවෙන් මුළු රටේම ජනතාව වෙනුවෙන් සේවය කරපු නායකයෙක්. ඉතින් මේ මරණය අපේ ගමට මතුගමට විතරක් නෙමෙයි රටටම පාඩුවක්. රටටම පාඩුවක් සෑම දේශපාලඥයෙකුටම ඔහුගෙන් ගන්න ආදර්ශයකුත් තියෙනවා. ඔහුටම ආවෙන්නේ කෝ ක්‍රමයකට ගියාට අර අපි දන්නවා ජනතාවගේ නීතිමය රාමුවකට හිර වෙලා නීතිරමයි හිර වෙන්නේ නැතුව තමයි ඔහු කටයුතු කරේ. ඒ නීතිමය රාමුව ඔහු ගණන් ගත්තේ නැහැ අතරම ප්‍රශ්න හුඟක් විසඳුවා ඒ නීති රාමුවට පිටින් ගිහිල්ලා. ඉතින් ඒක ඔහුටම ආවෙන්නේක සුවිශේෂ දක්ෂතාවයක්. ඒ දක්ෂතාවයේ තියෙන පුද්ගලිය හරි සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඔහු අත් වශයෙන්ම හොඳ ගොවියෙක්, ඒ වගේම ජනහිතකාමී සමාජ සේවකෙක්. එතුමා මගේ මහප්පවන දායටික පැස්කෝල් මැතිතුමා විනුවෙන් නිරතුරුවම හොයලා බලපු කෙනෙක්. එතුමාගේ සියලුම කටයුතු අසිනිප් වෙච්ච වෙලාවලදී ඒ වගේම මරණයේදී සෑම දෙයකදීම පාලිත සේවරත්න මැතිතුමා ඉදිරියෙන් හිටියා. එතුමාගේ මරණය ඉතාමත් කනගාටුවක් අපිට. ඒක පිරිමහන්න බැරි දෙයක්. මන්ත්‍රීතුමා හා නියෝජ්‍ය අමාත්‍යතුමෙක් හැටියට අපි දෙන්නව පාර්ලිමේන්තුවේ හිටපු කාලයක් තිබුණා. මගේ ළඟම තමයි වාඩි වෙලා සිටියේ. මේ එතුමා ඇත්තරම මේ එතුමාගේ ක්‍රියාකලාප ගැන සමහරුන්ට විවේචන තිබුණත් එතුමා අවංකවම මහජනයා වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. ධනය හරි හම්බ කරපු, කොල්ල කාපු, මං කොල්ල කාපු, මිනිස්සුන්ගේ දේවල් පැහැරගත්ත, එහෙම කෑදර අර අපි සාමාන්‍යයෙන් දකින දේශපාලනඥයෙක් නෙවෙයි. තමන්ගේ අතේ තියෙන දේවල් පාව වේදන් කරගෙන මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. ඉතින් ඇත්තරම මේ මම දකිනවා මේ පළාතට විශාල පාඩුවක් පාලිත මන්ත්‍රීතුමාගේ අභාවය කියන එක.
ඒවගේ දෙස්පාලනඥයොත් ඉන්න ඕනි. ඉතින් මේ එක්තරාවිදික ආදර්ශයක්. ඉතින් මේ මම එතුමාට නිවන්සෝ ප්‍රාර්ථනා කරනවා. පාලිත තෙවරප් පෙරුම හිටපු ඇමැත්තුමා මේ ප්‍රදේශවලට ප්‍රදේශවාසීන්ට පොදුවේ රටේ දේශපාලනයට විශාල සේවයක් කළ කෙනෙක්. එතුමා දේශපාලනයේ විශාල වශයෙන් පෙරලිකාරව විප්ලවකාරීව අවංකව හද සාක්ෂිට එකගව දේශපාලනය කරපු කෙනෙක්. අපි සමග ඉතා සමීපව අතීතයේ දීර්ඝ කාලයක් දේශපාලනය කරා. එතුමාගේ වියෝව අපි අනිවාර්යයෙන්ම ගැන අපේ කණගාටුව අදපතලෙම ප්‍රකාශ කරනවා. එතුමාගේ පවුලේ ආදරණීය බිරිඳ, ආදරණීය පුතා ඇතුළු සියලු ඥාතීන්ට අපි අපේ ශෝකය, කණගාටුව, සංවේගය ව්‍යවස්ථාව ප්‍රකාශ කරනවා. එතුමාට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනාගතයේත් එතුමාට මේ ප්‍රදේශවලට, මේ ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට මතු භවයන් හිදී ඒ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපූර්ව චරිතයක්, විශේෂයෙන්ම ජනතාවගේ අවංක සේවකයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම කිසිම ජාති, ආගම්, කුල ભેදයකින් තොරව අමාරු ඉන්න කවුරු වුණත් ඉදිරියට ඇවිත් උදව් කරන අවංක චරිතයක් හැටියට මෙතුමා අපි දැක්කා. ඒ වගේම යම් දුරකට පෙරලිකාර චරිතයක් හැටියටත් දැකපු කාල සීමාවල් තිබුණා. ජනතාවගේ පැත්තෙන් ඉගෙනගෙන තමන්ගේ පක්ෂ නායකත්වයටත් අභියෝග කරන සේ කතා කරන ශෛලියක් ඇතුමාට තිබුණා. කොහොම වුණත් මෙවැනි චරිතයක් අපෙන් අහිමිවීම විශාල පාඩුවක් හැටියට අපි දකිනවා. මම හිතන්නේ අපි ඉතාමත් කණගාටු අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ හිටපු මහජන නියෝජිතයන් අතරේ සෑම කරුණකදීම මහජනතාවගේ පැත්තෙන් තීරණ ගත්තු මහජන නියෝජිතයෙක්. මහජනතාවගේ පැත්තෙන් තීරණ ගැනීමේදී ඔහුට මූණ දෙන්න වෙන අභියෝගවල සීමාව ඔහු සලකන්නේ නැහැ. මහජනතාව වෙනුවෙන් කළ හැකි සෑම තීරණයක්ම ඔහු ගන්නවා. ඒ ගන්න තීරණවලදී ඔහුට මූණ දෙන්න වෙන ඕනෑම තත්වයකට ඔහු මූණ දීලා ක්‍රියා කරා. මං හිතන්නේ ඉතාමත් අවාසනාවන්ත අවස්ථාවක්. එතුමා තව සෑහෙන කාලයක් අපි අතරේ අපේ පක්ෂයේ කටයුතු වලට දායකත්වයේ දීවිතුව තිබුණා. කෙසේ හෝ දැන් අපි අතරින් වෙන් වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා සහභාගී වීමට නියමිතව තිබෙනවා. එතුමා මට උපදෙස් දුන්නා අවමගුල් උත්සවයේ කළ යුතු සියලු කටයුතු සොයා බලලා ක්‍රියාත්මක කරන්න කියලා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ශෝකය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැතියි. ලංකාවේ මහජන නියෝජිතත්වයේ ඇතුළේ ඔහුට අනන්‍ය උපසංස්කෘතියක් නිර්මාණය කළ මනුස්සෙක්. ඒ උපසංස්කෘතිය ඇතුළේ තිබුණේ පුංචි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීමක්. ඒ සමස්ත දේශපාලනයේම පුංචි මිනිස්සුන් වෙනුවෙන් කරපු දේශපාලනයක්. වජිරමැතිතුමා කිව්වා වගේ සමහර අවස්ථාවල පොඩි මිනිහට වෙන අසාධාරණකම් වෙනුවෙන් ඊට විරුද්ධව පෙනී ඉන්න ගිහිල්ලා පෞද්ගලිකව ඔහු අසරණ වෙච්ච තැන්, පෞද්ගලිකව ඔහු යම් අපහසුතාවයන්ට පත්වෙච්ච තැන් තියෙනවා. නමුත් ඒ තමන්ට පෞද්ගලිකව සිද්ධ වෙන අකටයුත්ත මගහැර පොදු මහජනයා වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සෙක්, ඒ වගේ මිනිහෙක් කළුතර දේශපාලනය කරපු එක ගැන කළුතර මිනිහෙක් විදිහට මම ආඩම්බර වෙනවා. සාමාන්‍ය ජනතාවත් එක්ක ජීවත් වෙච්ච සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච මනුස්සයෙක්. ඒකින්ද මිතුමා කවදාකවත් ඔළු ඉදුම ගත්ත පක්ෂ මේ හිටපු කෙනෙකුත් නෙවෙයි. හැමෝමත් එක්ක සුහදව වැඩ කරා. සුහදත් තමයි අපි අගය කරන්නේ කොහොමද? පාලිත තෙවරප් පෙරුම කියලා කියන්නේ අපේ දිස්ත්‍රික්කයෙන් බිහි වෙච්ච, ගමකින් බිහි වෙච්ච දේශපාලන නායකයෙක්, ඒ වගේම හිත හොඳ මිනිස්සෙක්. අපිට සහෝදරයෙක් වගේ අපි එකට වැඩ කරේ.
අපි ඔහුට නිවන් සුවත්වේ වගේ ප්‍රාර්ථනා කරන ඔහු ගෙනගිය දේශපාලන ගමන තාම සාර්ථක ගමනක්, මිනිස්සු ආදරය කරන චරිතයක්. ඒක අපිට කියන්නේ.